ಕಥಿಕಡ ಬಂದರು ಜಯಶೇಖರ ಸಮಗ ಮಾತರಡಿ ಕೊಲ್ಲಕರುವನ್ ಸಮಗ ಮೇ ಪೊರಬದ ಬಸ್ಸೆ ಲಘು ಸಟನಾಕ್ದಿ ಮೇಗಿಯ ಸರ್ಯನ್ ಸುರಂಗ ವೀರಸಿಂಗ ಅಪೆ ಪ್ರಣಾಮಿ ಅಪ್ಪ ಪಲ್ಮಿನ್ ಬುಧಕರನು ಅಪಿ ಅಮತಕ್ ಕರಣ್ ಹೊಂದನೆ ಒಂದೆ ಪೊಲೀಸ್ ನಿರ್ಧಾರಿ ಇನ್ನೋ ನಮೂತ್ ರಟೆ ಸಹ ಜಾತಿಯ ವಗಗೀಮ ತಮ ಹೋಗಿ ಪೌಲ ಸಹ ದರುವನ್ ಆರಕ್ಷಾ ಕಿರೀಮ ಬಲಾಗ್ಯಾನಿಮ ಬಲಾ ಇಂದಿಮು ಕೊಹಮದ ಏಕ ಕರಣ್ ಕಿರ ದೇಶಪಾಲಕ್ನಂಗೆ ಅನೋ ಸಮಾರೋಣ್ಯ ಹೋಗೇ ವಾಸಿಕ್ ಗಾನೋ ನಮೂತ್ ಅಪಿಟ ಅವಶ್ಯಯಿ ರಟ ವೆನ್ಯೂಯಿಂಗ್ ಮೇ ವಗೆ ತಾವ ತಾವ ಪೊಲೀಸ್ ನಿಲ್ದಾರಿ ಇನ್ನೋ ಅಪಿ ಹೆಮತನ ಹೊಂದ ದೇಶಪಾಲಕ್ನಿ ಸಹ ನರಕ ದೇಶಪಾಲಕ್ನಿ ಇನ್ನೋ ನಮೂತ್ ಮಹಿತಾನ್ ಈ ವೇಳಾವೇ ಪೊಲೀಸ್ ನಿಲ್ದಾರಿ ಮಹಿತಾನ ಅವ್ಯಕ್ತಿ ಬನ ಹೂ ವಿಶೇಷ ಕಾರ್ಯಬಲ ಹಿಟಪು ಪೊಲೀಸ್ ನಿಲ್ದಾರಿ ಮಹಿತಾನ್ ಮೀಟ್ ವೇದಿ ದಯಾ ಕರಾಂಡ ತಿಬ್ಬ ನಮೂತ್ ಅಪಿ ವೆನ್ ಅಪೇ ರಟೆ ಮೂನ್ ಅಮತಕ ಕಿರೀಮ ವೆನೋ ಅನ್ನ ಏಕ ಹಿಂದ ಏಕ ಏ ನಿತ್ರಮ ಮತಕ್ಕಿರೀಮ ಸಹ ಕಳಗುಣ ಸಲಕೀಮ ರಟೆ ನಾಯಕ್ಯಾನ್ಗೆ ವಗೇಮ ಮಹಿತಾನ್ ಅಪಿ ಯುತು ಕಮೈ ಮಮ ಪದಮೇನ ಮಗ ಆರಾಧಿತ ಅಂದುನಲ್ಲ ದೀಲ ಈಟ ಪಾಶ್ರೇ ಮಮ ಯಂ ಕಿಸಿ ಪಿಂತೂರ ಪೆನ್ನಲ ಉನ್ಗೆ ಮೇ ಪ್ರಶ್ನೆ ಅಹಲ ಅಪಿ ವೆಸರ ಪಣಂಗ ಮಪಿ ಅದ ಅದ ಇನ್ನ ಮೇ ಬುಲತ್ ಕೊಲೆ ಬುಲತ್ ಕೊಲೆ ನೆತ್ ಶ್ರೀಲಂಕಾ ನಿದಹಾಸ ಪಕ್ಷ ಜನತಾ ಸಂಧಾನೆ ನಿಯೋಜನೆ ಕರ್ನ ಕೇಸರ್ ಲಾಲ್ ಗುಣಶೇಖರ್ ಏ ವಗೇಮ ಮೊಗದ್ದು ಪ್ರದೀಪ್ ಗೆ ಪಕ್ಷ ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಪೆರಮೂನೆ ನಿಯೋಜನೆ ಕರ್ನ ದುಸ್ತರ ಪ್ರದೀಪ್ ಕಾರ್ಯವಸ ಮತ್ತೆ ಇಸಲ ಮೇ ಪಿಂತೂರ ಪೆಂದ ಮೇ ಪಿಂತೂರ ತೂನ ಬಲ ಮೇಕ ಗತ್ತೆ ಮೇ ಪ್ರದೀಪ್ ಗೆಸಲ್ಲ ಮೆತನ ಮೇ ವಿಸುಂ ಪಾಯ ಇಸರ ಮಮ್ಮ ಗೀಸು ಮನೆ ಗತ್ತೆ ಪಿಂತೂರ ದೇ ಮೆತನ ಅಲು ಗೊಡ ನಗಿಲ್ಲ ಮೇಕ್ಯಾನ ಹದನೋ ನಮೂದ್ ದೆ ಉಬಡ ತೀರ್ನೋ ದೆ ಮೇ ಪದಿಕ್ಯಾನ್ ಅತನ ಯಂದ ವಿಧಿ ಅನ್ನೆ ದೆನ್ ಕಾರ್ ತಿಯನೋ ಅದನ ಪೇಮೆಂಟ್ ಕೆ ದೆನ್ ಕಿಸಿಮ ಆರಕ್ಷಾವಕ್ ನೆಹೆ ඉතින් දැන් දැන් ඔබ නගරසභික විෂය මේක කොළඹට අයිති වෙනවා ප්‍රදීප් දැන් මොකද්ද මේක නාර්ග සංවර්ධන අධිකාරියද කවුද මේවට වගේ කියන්නේ මේ වගේ දේවල් දැන් කියමු උතනින් යන්න බෑනේ දැන් අපි එතනින් පටන් ගමු මොකද මේ ජනතාවගේ ප්‍රශ්න ඔව් ඇත්තම ඒක කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගිහිලා බලලා යම්කිසි ප්‍රමිතියකට අනුව තමයි අපි මේ බිල්ඩින් ප්ලෑන් එක දෙන්නේ මේ මේ ප්‍රමිතියන අනුව ඒක කරන්න ඕන කියලා නෑ නෑ මං අහන්නේ අර දැන් අටින් යන්න බෑනේ ප්‍රදීප් ඒකයි මගේ තියෙන ප්‍රශ්නේ ඒක තමයි ඉතින් ඒක යන්න බැරි නම් ඒ මං හිතන්නේ මේ ප්ලෑන් එක යටි කොහොමද මේ කටයුතු කරන්න ඕන කියලා ඒ කටයුතු වෙනවද කියලා බලලා යන්න මේ ඉතිරි මේ ප්‍රශ්නේ වැඩ වැඩ මේ විසුම් පහ ඉස්සරහා මේ හදන්නේ මේ ගොඩ නැහිල්ල නමුත් දැන් කියන්නේ යන්න බෑ ඒතොර එක්ක මහපාර යන්න ඕනේ පදික පදික කියන්නේ නැතෝගේ යටින් දැන් අර ආරක්ෂාව තියෙන්නේ පෙතන නෑ නේද දැක්ක නිකන් ආරක්ෂා කුඩින් නෑ ඔව් දැන් ඉදිරියේදී දාලා තියෙන්නේ ඉතින් මොකද්ද මේ අපේ මේ ජනතා සේවක කරන් දැන් ඔබලා දැන් කියයි මේක නාගරික සංවර්ධන අධිකාරිය එක්ක සමාන පොලිසිය කවුද ගේස්ලාල් මේවට ඔබ පත්මත දේශපාලන නෑ දැන් මේ මේකේ මේ ක්‍රියාවලිය මේ මේ ඉදිකිරීමේ ප්‍රශ්නයක් නේ එතකොට නගර සභාව පැහැදිලිවම කියන්න ඕනේ කියන්නේ උන්ට දැන් පුළුවන් දඩ ගහන්න කියන්නේ දැන් මේගොල්ලන්ට උපදෙස් දෙන්න ඕනේ මේගොල්ලන් පදික මේවක පාවිච්චි කරනවා නම් සමහර අවස්ථාවලදී ඉදිකිරීම රටේ සඳහා පාවිච්චි කරන්න වෙනවා නම් ඔව් එහෙමනම් ඒ ආරක්ෂිත සහිතව ඒ වැඩපිළිවෙලට සැලසුම් යොදා ගන්න ඕනේ ඔව් මිනිසුන්ට ගමන් කරන්න පුළුවන් විදියට ඒ කියන්නේ බයක් සැකක් නැතුව නැත්නම් උඩින් කොහොමද පාත්තේද බය ඒ වගේම දැන් අර අරි පැත්තේ කාරණාවත්ලා දිනවා ඉතින් එන්නේ ඒ කියන්නේ පාර යන්නත් බැහැ හරි දැන් අපි දැන් මේ හරියට ප්‍රශ්න දැන් අපි දැන් ප්‍රදීප් කාර්යවසන් දැන් පත් වෙලා දැන් නගර සභාවට මාස 3යි මම මේ ලංකාදීප පත්‍ර ගියසු මානෙත් තියෙන එකක් තියෙනවා මේ කොළඹ මහ සංගර සභාවේ පොහුට්ටුවේ විපක්ෂ නායක පුටුව එක්සත් ජනතා නිදහසන් දෙන යටි කුට්ටු වැඩක් මහා නගර සභාවේ අර්බුදයක් දදුලා දලුලයි කොළඹ විපක්ෂ නායකවට කම්බෑදිල්ල මොකද්ද මේ දැන් මාස 3ක් වෙනවා ජනතාවට සේවය කරන්න පත්වලා මේ විපක්ෂ නායකෙක් නැහැ නේද තාම බන්දුල මෙහෙමයි සාමාන්‍ය සම්ප්‍රදායක් වශයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන විපක්ෂයේ කණ්ඩායමේ නායකයාට විපක්ෂ නායක කණ්ඩායම දෙන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රදාය. නමුත් මේ සැරේ ඒක එහෙම වුණේ නැහැ. මම දන්නේ නැහැ ඒක මොකද කියලා. නමුත් මට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විරුද්ධතාවයක් පළ කරන්නේ නැති. මම දන්නේ නැහැ හරියටම. ඒ කියන්නේ විපක්ෂ නායකම් දැන් කේස්ලා ඔබ දැන් සෑහෙන කාලෙ ඉඳලා මේක දෙන්න ඕනේ මේ නගරාධිපතිවරියද ඇයටද බලය තියෙන්නේ මහිබේට අයිතියක් තියෙනවා කියලා ඒ සම්බන්ධව කියන්නේ එහෙනම් ඔබ කියනවනේ එතන ප්‍රශ්න ඇත් කොහොමද මේ ප්‍රශ්නේ මෙහෙමයි දැන් නගරාධිපතිනිය පිළිගන්නේ නැහැ අනේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඉතින් ඒක නගරාධිපතිවරියගේ එහේ කොහොමද එහෙම කරන්නේ සාමාන්‍යයෙන් දැන් පාර්ලිමේන්තුව ගත්තොත් කතානායකතුමානේ තීරණය කරන්නේ වගේ නගරාධිපතිනිය තමයි ඒකේ චෙයාර්මන් කවුන්සිල් එකේ
ඒවුණ අටහෙම කො දැක් මෙම කතානායක ස්වාධීනයන් පාර්ලිමෙන්තු ඔබ හිට පාලිමෙන්ට බඳුවරෙක් එතන තත්ව වෙනස් තොර දැම. ඇය ඉන්න ආණ්ඩු පක්ෂය බලය තියෙන. එතකොට ඇය ස්වාධීන කියන්න බැහැන නෑ නමුත් ඇත් එතුමිය සභාගර්භය ඉන්නකොට ඔව ස්වාධීන වෙන්න ඕනේ. එතුමියට පුළුවන් කමන්න පැත්තක් ගන්න ඒක කරන්න බෑ. නමුත් ඒ තත්ව වෙලා තියෙන මෙතන. ඔය එක තමයි මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා නම් සම්ප්‍රදාය අනුගමනය කළ යුතුයි. ඉතින් ඒක වෙන්නේ නැති එක මම හිතන්නේ ඉතාමත් අසතුටුයි. දැන් මේකෙන් වෙන්නේ සමහර විට ඒ පක්ෂයයි හිතන ඇති අපි දුබල වෙනවා කියලා. ඒකෙන් වෙන්නේ මුළු නගර සභාවම දුබල වීමක් වෙන්නේ. හැම පක්ෂයේම ප්‍රශ්න ඇති වෙනවා. විපක්ෂය විතර නෙවෙයි ආණ්ඩු පක්ෂෙත් ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි දැන් කියනවා මේ දෙන හැබැයි මෙතන පුවත්පත්වල තියෙන ප්‍රතිප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙත් ඔබට යටි කූට්ටු වැඩ ප්‍රශ්න එහෙම ඇති කරනවා කියලා එතනත් එහෙම ප්‍රශ්න නෑ. මගේ පක්ෂය හැමෝම අත්සන් කරලා දීලා තියෙනවා මාව විපක්ෂ නායකකමට තෝරන්නේ කියලා. ඉතින් දැන් කේසරලා දැන් මෙහෙමනේ ජනතාව බලාපොරොත්තු දැන් මාස 3ක් ගිහිල්ලා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් විසඳගන්න බැයි නම් කොහොමද ජනතාවගේ ප්‍රශ්න විසඳගන්නේ? ඒක තමයි ඔය අපි ප්‍රශ්න ඇති කරමින් යන ක්‍රමවේදයකට අපි පරිවර්තනය වෙමින් පවතිනවා. මේ රටේම තියෙන ප්‍රශ්නේ ඕකනේ. ප්‍රශ්න ඇති කරමින් යනවා අපි. ඒ කියන්නේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියකට යන්නේ නැහැ. ඒ හේතුව නිසා තමයි මම හිතනවා මේ කොළඹ නගර සභාවේ පක්ෂ නායක ධුරය පිළිබඳව පක්ෂයෙන් ලියුමක් කියවනා. ඒගොල්ලන්ට මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නම් ඒක පිළිගන්නවා මිස විනා වෙන කිසිදයක් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. පක්ෂ ලියුමක් කියලා තියෙනවා. පක්ෂ ලියුමක් කරලා තියෙනවා මාව. කවුද? පක්ෂ ලේකම්තුමා කරලා තියෙනවා. කවුද? සාගර කාර්යසම්. ඒ තමයි ඒවලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා. නෑ ඒගොල්ලන්ගේ උපදෙස් අනුව නෙවෙයි. උපදෙස් තීරණය අපේ ඇත්තට මාව තෝරාගත්තේ අපේ පක්ෂ නමයක් විතර තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ පක්ෂ නමේ නායකයන් තමයි මාව තෝරාගත්තේ. ඊට පස්සේ ඒක පක්ෂේ නායකයන් විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් අනුමත කරලා ඒවලා තියෙනවා ලියුමක්. ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නෙවෙයි නේද? නෑ මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ඉඳලා දේශපාලනයට ආවේ නම් මේ පක්ෂේ. මේ සැරේ පමණයි. ඔබ එක්සත් ජාතිපක්ෂෙත් හිටියා. හිටියා. එනිසා ඔබ දැන් තද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය. තද කියන්නේ නැහැ ඉතින්. තද මම නෑ. කැපුවත් නිල් නෙවෙයි ඔබ. නෑ නෑ. අපි ඒක තෙල් කියන කතාව කියන්නේ කැපුවත් පොළ කියන්නේ නැහැ. හරි. දැන් මම මේ අහන්නේ ඇයි එකතු වෙන්න බැරි? නෑ මම හිතනවා අපේ රටේ දැන් මම මේ මෑතකදී චීනේ ගියාම මට වැටහිච්ච දෙයක් තමයි මේ අපිට එකතු වෙන්න බැරුව ගමනක් යන්න බෑ. අපි එකතු වීම අත්‍යවමත් මතය අවශ්‍යයි. අද අපේ රටේ තියෙන්නේ පක්ෂ වල මේ පක්ෂ ඉදිරියට ගෙන යෑමේ පමණක් ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් පමණයි. ඒ කිසි කෙනෙක් වටහා ගන්නේ නැහැ රට තමයි ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා. පක්ෂෙට ඉස්සෙල්ලා රට ඉදිරියට ගෙන යන්න හැමදෙනාගේම ආශිර්වාදය අවශ්‍ය වෙනවා. නමුත් ඒ ගමනේ යන්න ලෑස්ති නැහැ. ඉතින් ඒක දැන් දෙගොල්ලන්ම කරන්න එකයි දැන් දෙක්තර කට්ටයක් කියන හරි දැන් මෙන්න ජනාධිපති අපේක්ෂකය. ඊට පස්සේ තව එක බලය තහවුරු කිරීම. අර පැත්තෙන් එක්සත් ජනතා ඇමතිවරු වැඩි කරගන්න. ඉතින් නමුත් ජනතාව ගැන හිතන්නේ නැහනේ. ජනතාවට සෙතක් සැලසෙන්නේ. ප්‍රදීප ඔබ අදහස. ඒක ඇත්ත තමයි. ඇත්තටම දැන් නගර සභාව මට්ටමේ වුණත් ජනතාවට විශාල සේවයක් කරන්න තියෙන මූලික පහසුකම් සපයා දීම ඇත්තෙම ඉතාමත් වැදගත්. දැන් ඒකවත් හරියට වෙන්නේ නැත්නම් මහජන නියෝජිතය මොකටද කියලා හිතෙන පානක් කාලවලට. ඉතින් අපි ගමු ගම් පළාත්වල ඒ දණ්ඩේ යනවා මිනිස්සු. එහෙම නැත්නම් වතුර පාරක් හරහා යනවා ළමයි ඉස්කෝලේ. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනකොට කොහොමද මේ රට අපි ඇත්තටම මධ්‍යම ආදායම් ලබන රටක් කියලාවත් කියන්නේ? මොකද අපේ බෞතර ජනතාව ජීවත් වෙන්නේ ගම්වල. එතකොට බෞතර ජනතාවට මූලික පහසුකම් නැත්නම් මොකද්ද මේ රටේ තියෙන වැඩේ? මේ රට ඇත්තටම මේ ඉතමත් පහත් මට්ටමක තියෙන්නේ දැන්. ඔබල දෙදෙනාගේ අදහස් බොහොම හොඳයි. නමුත් ඔබලා මොනවද කරන්නේ? මේයි අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. අද ප්‍රශ්න වෙලා තියෙන්නේ පළාත් පාලන ශේෂ නගා සිටීම සඳහා රජයේ තල්ලුවක් නැහැ. ඒක මා කියන්න ඕන. ඊග මේ රජයේ පමණක් නෙවෙයි හැම රජයක්ම කරපු දෙයක්. දැන් උදාහරණයක් ඇටියට පළාත් පාලන ශේෂ වලට වෙන රටවල් වල ආයෝජන කරන මුදල් ප්‍රමාණය බැලුවාම ඒකින් 1%ක්වත් ආයෝජනය කරන්නේ නැහැ වර්තමාන ශ්‍රී ලංකාව. ඒ තත්ත්වයේ උඩ අපි කවුරුත් වටහා ගන්නේ නැහැ මේ පළාත් පාලන ශේෂය තමයි මහජනතාවට කිට්ටුවෙම ඉන්න ආයතන. ඒතකොට මේ පළාත් පාලන ශේෂයට තමයි වැඩි ආයෝජනයක් කරන්න ඕනේ මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා. නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් නැහැ. පාර්ලිමේන්තුව බලන්නේ අපි මේ සල්ලි ටික බදාගෙන ඉන්න ඕනේ. පළාත් සභාවට දෙන ප්‍රමාණයත් අඩු කරලා පළාත් පාලන ආයතනවල දෙන ප්‍රමාණයත් අඩු කරුවෙන් පස්සේ එතනින් එහාට මොකද්ද තියෙන ගමන? මම හිතන්නේ සමත් පාරමාර පළාත් පාලන ආයතන තියෙනවා.
මිලියන 25ක් 50ක්වත් අවුරුද්දකට වියදම් කරගන්න බෑ මා ජනතාවගේ වැඩ පිළිවෙල සඳහා. දැන් ප්‍රදීප් මේකට දැන් පත්වලා මාස 3යි දැන් කේසුලාල් සෑහෙන කල් ඉන්නවනේ ඔබලා දෙන දැන් කලකිරීමෙන් ඉන්නේ ජනතාව නම් කලකිරීමෙන්. කලකිරීමෙන් කියන්නේ මෙහෙමයි. ක්‍රියාවලියන් පිළිබඳව අපිට විශාල කලකිරීමක් තියෙනවා. ප්‍රදීප් ඇත්තම අපි ඔබ කිව්වා වගේ මේ පක්ෂ නායකයන් තේරිම හරි විපක්ෂ නායකයන් තේරිම හරි නෙමෙයි කරන්න ඕන. මහ ජනතාවට සේවය කරන්න ඕන. ඉතින් ඒකට දැන් ආණ්ඩුපක්ෂය සමහර විට යෝජනා ගේනවා විපක්ෂය හැමතිස්සම ඒකට විරුද්ධ වෙන්න නරකයි. විපක්ෂය පුළුවන් තරම් ඒක සමාදානයෙන් ඒක හොඳේවට සහයෝගය දෙන්න සහයෝගය දෙන්න අනිවාර්යයෙන්ම සහයෝගය. ඉතින් මොකද මහ ජනතාව බලන් ඉන්නවා දැන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් අපිටත් විපක්ෂයටත් නරක නාමයක් වෙනවා මුකුත් වෙන්නේ නැති කොට. මොකද ඒගොල්ලන් හිතනවා අපි ආණ්ඩුපක්ෂය තල්ලු කරලා කොහොම හරි වැඩේ කරලා දෙයි කියලා. ඉතින් මම හිතන්නේ මම කලින් කිව්වා වගේ මූලික පහසුකම්ම දැන් අවුරුදු 26ක් නගර සභාවේ ඉඳලා තමයි මේ දේශපාලනට ආවේ. ඒ කාලේ තිබුණ தත්ත්වෙම තමයි ආයෙත් තාම අදත් තියෙන්නේ. දැන් ඔබ දැන් අලුතෙන් දේශපාලනට ආවා වින්ද සම්මනේ සමහිතේ ඔබට කලකිරීමක් ඇති. දැන් මේක කරන්න බෑ කියලා. මේක ඔව් ඒක තියෙන අමාරුකමක් තියෙනවා මේ දේශපාලන தත්ත්වයේ උඩ. දැන් හැබැයි දැන් මේ ප්‍රේක්ෂකයෙක් අපේ ප්‍රශ්නයක් යොමු කරනවා. ඒක මම ඌ සමගේ කරනවා. දැන් ඉස්සර හිටිය 4000 ගන්න. දැන් 8000 ගානකට වැඩි වෙලා. මේ අලුතෙන් නමුත් දැන් උන්ට පඩිගෙවන් දුන්න ජනතාවගේ මුදල් වලින්. ඔව්. ප්‍රමාණයක් මම මේ ළඟදී පත්තරේට මේ ලිපියක් ලිව්වා. ඉස්සරට වැඩිය මන්ත්‍රී සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ කියන එකයි මගේ මතය. මොකද තාක්ෂණයේ හැම දෙයක්ම දියුණු වෙලා ඉස්සර තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් බලපාලනයට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම දැන් ඔබල දෙන්නම කියන්නේ දැන් සල්ලි ලැබෙන්නේ නැහැ වැඩ කරන්න දෙන්නේ නැහැ නමුත් ප්‍රමාණය වැඩි දෙයක්. මම හිතන්නේ ප්‍රේක්ෂක මේක තමයි දැනගන්නේ. මේවා තමයි අපිට කරලා තියෙන වංචාව. ඇස් බඳු. ඇතම් බඳුල දැන් අපි ගත්තොත් 119ක් හිටියට මහසභා වාර්යකදී කතා කරන්නේ වැඩි වුණොත් 10 දිනයි. අර ඉතුරු 100ම කතා කරන්න වෙලාවකුත් නැහැ. කතා කරන්න ඒගොල්ලන්ට අවස්ථාවකුත් නැහැ. ඉතින් සීමිත කාලයක් තියෙනවා. හැබැයි පඩි ගන්න. පඩිය නම් ඊටම සුළු පඩියක්. ඉතින් නමුදි වෙන පහසුම තියෙනවනේ. දීමනාවක් දෙන්න. කීයක් විතර? රුපියල් 20000ක දීමනාවක්. හැම දෑම මන්ත්‍රීවරයා. නෑ හැමදාම නෙවෙයි මාසෙකට. මාසෙකට 20000යි වෙන. ඊට පස්සේ මම දැන් දුරකතන දීමනාවක් තියෙනවා. දුරකතන දීමන දුරකතන බිල් ගෙවනවා ඉච්චන. දෙකෙන් මේ දැන් තවත් කියන්නේ අද මේ කියන්නේ මෙහෙම දැන් අද මේ තව ප්‍රේක්ෂකයන්න දැන් අද පාර්ලිමේන්තු කර මේ ගැන ජනතාවගේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ වගේ මේ හැම දෙයක් ගැන බිඳ වැටලා තියෙනවා. නෑ ඒක ඇත්තම මුලින්ම කිව්වෝ මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තේරුම් අරගෙන නැහැ ඒගොල්ලන්ගේ මූලික කාර්යභාරය මොකක්ද කියලා. ඒගොල්ලන්ගේ මූලික කාර්යභාරය තමයි අනපනත් සැකසීම ප්‍රතිපත්ති සම්පාදනය ඊළඟට ඒ අනපනත්වල පසුවිපරම සහ මූල්‍ය පාලනය. දැන් මූල්‍ය පාලනය කියන්නේ මූල් සල්ලි ටික බදා ගැනීම නෙවෙයි. ඒ කියන්නේ වෙන ආයතන වලට පවා දීපු සල්ලි නිවැරදි ආකාරයට වියදම් කරනවාද කියන කාරණාව යම් කිසි ප්‍රමාණයක විමර්ශනයක් කරන්න ඕනේ පාර්ලිමේන්තුව. එච්චරයි. දැන් මේකේ පාර්ලිමේන්තුව කරන්නේ ওই කාර්යයක් නෙවෙයි. ඔය එකක්වත් කරන්නේ පාර්ලිමේන්තුව කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව හදනවා පළාත් පාලන ආයතනයේ සේවයක් අතට අරගන්න. පාලනේ ඒගොල්ලොත් අතර ගන්න හදන. ඒගොල්ලොත් ඇවිල්ලා ඒ පාරවල් හදන ඒවා ගැන මැදිහත් වෙනවා. ඒක තමයි මේ தත්ත්වය. අද අනපනත් සැකසීමට තියෙන කාල පරිච්ඡේදය ඉතාමත් අඩුයි. අනපනත් සැකසීම මොකද ඒ දැනුම නැහැ. අනපනත් සැකසන දැනුම තියෙන්න ඕනේ. ඒ දැනුම නැත්නම් කොහොමද පාර්ලිමේන්තුව අනපනත් සැකසන්නේ? මෙතනම අද ප්‍රතිවල දැන් ප්‍රශ්න. දැන් ප්‍රදීප ඔබ අලුතෙන් අපි කියන්නේ දැන් මෙතන අපේ වැඩසටහන සම්බන්ධ වුණ උමා චන්ද්‍ර ප්‍රකාශ්. ඇයත් අලුතෙන් පත් වුණ කාන්තාවක්. ඇය කිව්වා ඔය නගර සභාවේ මන්ත්‍රීවරුන්ට දෙනවලු සපත්තු ජනතාවට බෙදලා දෙන්න. මහාන මැෂින් පොත්. නමුත් ඇය ලොකු හෙළිදරව්වක් කෙරුවා. දැන් මේවා බෙදලා දෙන්න හැදෙනකොට ඇයි අපිට කිව්වා ඇයට ප්‍රශ්න වුණා කියලා පස්සේ. මෙතන ඇවිල්ලා පැතිකඩ සම්බන්ධ වුණා කියන්නේ. මොකද්ද ඔබට ඒ ගැන කියන්න පුළුවන්? ඔව් බොහෝ විට ඇත්තටම මම හිතන්නේ දැන් මහාන මැෂින් නම් ඉතින් කාන්තාවන් වාකරේ සංවිධානය වෙලා එහෙම කරනවා නම් එහෙම නැත්නම් තනියෙන් රැකියාවක් හැටියට ඒක කරනවා නම් ඒක දුන්නට කමක් නැහැ.
නමුත් තමන්ගේ පාක්ෂිකයන්ට පමණක් මොකක් හරි ඒක පස්සේ විකුණ ගන්න හරි හෝ දෙනවා නම් අනිත් එක කිසි වැඩක් නැහැ. ඊළඟට හුඟක් වෙලාවට මේ රූෆ් ෂීට්ස් එනවා කියන සිවිලි ඒවා දෙනවා. ඉතින් ඒ කියන්නේ සබිකෙන්ට දෙන්න. සබික දෙනවා බෙදන්නේ ගන්න කියලා. ඉතින් මම හිතන්නේ දැන් ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම මේව කරන්න. ඒක ඔව් ඒක විතරනේ ඩොක්ටර් මං හිතන්නේ මම අපි දන්නේ මම හිතන්නේ මුළු පළාත් පාලන ශේෂ්ඨයම වැරදි දෙයක් කරනවා. මේ බෙදාදීම කරන්නේ මන්සියෝරු. ඒක වැරදි. බෙදාදීම කරනවානේ පාලන අධිකාරිය. නගර සභාවේ බෙදීම. දැන් අපේ නගර සභාවේ පොත් බෙදාදීම කරන්නේ පාලන අධිකාරිය. අපි මැදිහත් වෙන සහභාගී වෙනවා. නමුත් බෙදාදීම කරන්නේ ඒගොල්ලෝ. අපිට පුළුවන් නිර්දේශ කරන්න ඉදිරි ලැබෙන්න ඕනේ කවුද කියලා. නමුත් බෙදාදීම කළ යුත්තේ ඒගොල්ලෝ. දෙවල් නගර. නගර සභාවේ කොළඹ වෙන්නේ වෙන තත්ත්වයක්. ඉතින් අපි මේ අපි කියන මේ ජනතාවට ගිහිල්ලා මොන්ගෙන් ප්‍රශ්න කරන්නේ? යන්න නගර සභාවට. ගිල් අහන්න ඇයි අපේ මේ සීලින් තහඩු දෙන්නේ නැති කෝ අපේ සපත්තු මේ මම හිතන්නේ දැන් ඇය කිව්වා සමහර මේ විකුණන ගන්නවා කියලා සල්ලියම්බ කරනවා කියලා. ඔව් අතීතේ නම් තිබුණා තමයි මේ සැරේ නම් තාම අපි බෙදා ලැබුණ නැද්ද? නැහැ. ලැබිලා තියෙනවද? නැහැ මට ලැබිලා නැහැ. තාම දීලා නැහැ. තාම නැතුව. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෑ නෑ ඔබ ලැබුණොත් ඔබ ඉන්නවනේ මේ ආසෙ කියන්නේ එයාට දෙන්න පුළුවන්. නෑ ඒක නගර සභාව හරහා බෙදන්න ඕනේ. ඒකයි කළ යුත්තේ නිවැරදි ආකාරයට. මම හිතන්නේ දැන් මෙහෙමයි නගර සභාව කාර්යභාරය තමයි මහජන සෞඛ්‍ය ඒ පිළිබඳ තිබෙන ප්‍රශ්න තියෙනවා ඒවා විසඳීම ඊළඟට මහා මාර්ග හරිහැටි සාදා දීම ඒ වගේම මහජන උපයෝගිතා ඒ කියන්නේ පබ්ලික් යුටිලිටීස් ඒවා ගැන සොයා බැලීම ඊළඟට සාමාන්‍ය මහජනතාවගේ කියන්නේ ප්‍රශ්න පහසුකම් පිළිබඳව සොයා බැලීම දැන් මේවා බෙදාදීම නෙවෙයි ඇත්තටම නෑ නමුත් එහෙම එකක් වෙනවාද දැන් මේ බලන්න කොළඹ ගියාම මේ මොනවාද මෙගා පොලිස් කියන කතා අර මේ ප්‍රශ්න පොඩි වැස්සකට යනවා දැන් මිනිස්සු දැන් විශේෂයෙන් දැන් පදික වේදිකාව යන්න බෑ කේසරලත් ඉඳ නැහැ ඔය මේලාගදී මම දැක්කා මේ අපේ ගලබන ඥානිසර හාමුදුරුවෝ විශාල පැමිණිල්ලක් කරලා තියුණා මේ මේ පේමන්ට් එක විශාල වශයෙන් උස් කරලා තියෙනවා කියලා කොළඹ සමරතැන්වල. ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද සාමාන්‍ය වයසක කෙනෙකුට පදික වේදිකාවේ ඇවිදලා ගිහින් ආපහු පාට බහින්න බෑ. අන්නේ ප්‍රශ්නේ. ඒක ඇත්තටම අපි සලකා බැලිය යුතු දෙයක්. ඒවා වෙන රටවල මේ දේවල් කවදක්වත් සිදුවන්නේ නැහැ. නැත්නම් මෙහෙම දැන් පේමන්ට් එකේ යන්න බෑනේ කොහොමද දැන් මම නිතරම ඇවිදින පුද්ගලයෙක් මෙතන යන්න බෑ. සමහර ඒවා වාහන මේ බ්ලොක් කරගෙන තියෙන්නේ. එතකොට දැන් අද අපේ පාරවල් වල තියෙන්නේ ඇයි පාරවල් වල යන්න බැරි? පාරවල් යන්න බැරි පාරවල් කියන්නේ මේ පාරවල් වල තමයි දෙපැත්තේ පාක් කරලා තියෙන වාහන. ඉතින් කොහොමද වාහනපත් යන්නේ? ඔය ඇත්තම වාහන පාක් කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා කොළඹ නගරයේ. ඒකට මොකක් හරි විකල්පයක් හදන්න ඕනේ. හැම නගරෙම තියෙනවා. හැම නගරෙම තියෙනවා. ඔව්. ඉතින් පදික වේදිකාවේ මම හිතන්නේ මේ වාහන ගාල් කිරීම කොහොමත් නවත්තන්න ඕනේ. ඒක මහ ජනතාවගේ අයිතිවාසිකම පදික වේදිකාව භාවිතා කිරීම. ඒ වගේ ස්ථාන තියෙනවා නම් නගර සභාවෙන් ඒ පිළිබඳව හරියට කටයුතු කරන්න ඕනේ. දැන් මුළු ලංකාවේම තියෙන ප්‍රශ්නනේ ප්‍රදීප් මේක දැන් කේසලල්ගේ මේ ලොකු ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඒක වෙන්නේ දැන් සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පාර යන්න බෑ. කියන්නේ පදිගෙවක හැම දැන් නුවර බලන්න නුවර තියෙන ප්‍රශ්නේ. හැම තැනම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට හැබැයි පොලිසිය නැත්නම් අපි නීතිය තදින් ක්‍රියාත්මක කරොත් මේ ප්‍රශ්නාවත් අන්න ඕනේ ප්‍රධානම ප්‍රශ්නේ වෙලා තියෙන බන්දුල මගේ දැනීම ඇටියට අපි අවුරුදු 60-70ක් තිස්සේ මේ පාරවල් පුළුල් කිරීමක් සිදු වෙලා නැහැ. එතකොට පාරවල් පුළුල් කරන්න නම් ඒ කාලේ සැලසුම් ඒ ආකාරයට ක්‍රියාවන්නම් ඕනේ. එතකොට පාරක් සාමාන්‍යයෙන් අපි හදනකොට ස්ට්‍රීට් ලයින් එකක් කියලා ඒ වගේම ප්‍රමාණයක් තියලයි අනිත් ගොඩනැගිලි හදන්නේ. නමුත් මේ මේ ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නැහැ. ලංකාවේ කට ළඟටම ගෙනහැල්ලා ගොඩනැගිලි ගහන්න පුළුවන් නම් ඒකත් ගහනවා. ඒක හැබැයි ඒත් තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද වාහන සංඛ්‍යාව වැඩි වෙනකොට පාරේ පළල එකම වුණා. ඒනයි ඉතින් විශාල සභාවක්. හැබැයි මෙහෙම තව ප්‍රශ්නකුත් තියෙනවා ප්‍රදීප්. දැන් මේගොල්ලෝ දැන් ගොඩනැගිලි හදනවා. ගොඩනැගිලි හදලා සේරම මේ බලපොරොත්තු වෙන්නේ වාහන පාර නවත්ත ගන්න. නමුත් ඔබ දන්නවා පිටරට ඉස්සෙල්ලාම ඔවුන්ගේ පාකින් වාහන නැවතීමේ එතන තමයි හදන්න ඕනේ. ඔව්. එතකොට එතන අපි ඒක තමයි මම කියන්නේ හැම වෙලෙම මේ දේශපාලඥන්ට මේ රජයට චෝදනා කරගත වැඩි උනුත් උන්ගේත් වගකීමක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. මේක බඳුර දැන් ප්ලෑනින් අප්‍රූව් කියන්නේ සැලසුම් අංශයෙන් මේ යම්කිසි සැලසුමක් ඒගොල්ලන් අවසර දෙනකොට ඒකට දේශපාලන සම්බන්ධ වෙන්නේ නැහැ.
ඒගොල්ලන් පස්සේ තමයි දකින්නේ මේක හදාගෙන ආවන් පස්සේ. ඉතින් මං හිතන්නේ දේශපාලනයට සම්බන්ධ වීමත් යුතු නැහැ නිලධාරීන් හරියට කටයුතු කරනවා නම්. ඔබ කියන එක ඇත්තටම පානත්තැන් වල සුපර් මාකට් එක එක පැත්තක තියෙනවා, KFC එක අනිත් පැත්තේ තියෙනවා. දෙකේම වාහන මැදට ඇවිල්ලා එහෙම නැත්නම් හරවල පාකින් බලාපොරොත්තු වෙන ඉන්න මුළු පාරම බ්ලොක් වෙනවා. ඉතින් ඒ වගේ ස්ථානවල ඒගොල්ලන් ටිකක් සැලසුම කියලා නිකන් බිල්ඩිම විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයම ආරම්භ බලන්න ඕන. ඒ වගේම තදින් දඩ ගහන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. කොහොමද දෙහිවල කල්ගෙස පැත්තේ? දෙහිවල කල්ගෙස ප්‍රශ්න මං කෝනේ හැම නගරෙම තියෙන ගැටලුවක්. දැන් සමහර සුපර් මාකට් තියෙනවා වාහන හතරක් පහක්වත් පාවිච්චි කරන්න බෑ. නමුත් මේ හදනවා. දැන් දැන් අපි දැන් වෙනත් දැන් ඇයි ඔබ දැන් උබලා දෙන බොහොම හොඳින් කතා කරනවා. ඇයි එකතු වෙන්න බැරි? එකතු වෙන්න සමාජය අපි හිතන අනාගතයේදී බුලත් කුලේ ඔක්කොම ලැබිලා එක්කවයි කියලා. එතකොට අපි හිතනවා මේ ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක එක්කවයි. දැන් මෙමනේ ප්‍රදීප් දැන් ගේසරලාල් දැන් ජනතාවට එකතු වෙන්න කියන්න බෑ. ඕගොල්ලන්ගේ එකතු වෙන්න නායකත්වයනේ ආදර්ශයක් දෙන්න ඕන. පැහැදිලිව. නමුත් අද එතන ලොකු අවුලක් තියෙනවා. එතකොට දැන් මිනිස්සු කියන්නේ මුළු මහිතන් ලෝකෙම අපි කියන්නේ මේක හිනා වෙනවා. ඕනේ මෙහිමයි. දැන් ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම සිංහල මිනිස්සුත් බෙදිලා, දෙමළ මිනිස්සුත් බෙදිලා, මුස්ලිම් අයත් බෙදිලා. බෙදිලාද බෙදලා නෑ බෙදිලා. බෙදිලා කියන්නේ අපි බෙදාගෙන. ඔව්. දැන් අපේ ක්‍රියාකාරීත්වය නිසා තමයි බෙදෙන්නේ. ඒ තුල අපි කිසි කෙනෙකුට ප්‍රශ්න විසඳන්න පුළුවන් ආකාරයේ පසුබිමක් ඇති වෙලා නෑ. මගේ දැනීම හැටියට එන්නේ නම් ප්‍රශ්න වැඩි වෙනවා. මොකද අපි එකතු වෙන්නේ. එකතු වුණොත් ප්‍රශ්නවල විසඳුම් ලැබෙනවා. එකතු වුණොත් ප්‍රශ්න ඉබේම යට යනවා. අන්න එකතු වීම කරන්නේ නැත්තේ මොකද අපිට අපේ බලය අවශ්‍යයි, අපේ පක්ෂයේ බලය අවශ්‍යයි කියන මතය අපි ගොඩක් දැන් ගේස්ලාල් බොහොම අවංකව කතා කරලා විරුද්ධ. නමුත් ඒක තමයි අපේ ජනතාවට හිතන්න තියෙන්නේ. මේවට රැවටෙන්න එපා. පුළුවන් ඌ අපිව බෙදා ගන්නකම් මේ බෙදලා තියෙනකම් මම හිතන්නේ ඕගොල්ලන්ට වාසිම කියන ඔබට කියනවා නෙවෙයි එහෙම තත්ත්වෙන්නේ තියෙන. ඇත්තම බඳුර අපි ගමු පාසල් පාසල් තියෙනවා, බෞද්ධ පාසල් කියලා තියෙනවා, ක්‍රිස්තියානි පාසල් කියලා තියෙනවා. ඕවා ඔතනින් තමයි ඔබ හදන්න ඕන. ඒවා ඒ වගේ ඒවා මම හිතන්නේ නැති කරන්න ඕන. ඒවෙන් තමයි ඔය ජාතිවාදය අගම්වාදය මේක පටන් ගන්න. ඒත් ළමයින්ගේ හිත තුලත් තියෙනවානේ අපි බෞද්ධ පාසලකට යන්නේ, අපි ක්‍රිස්තියානි පාසලකට යන්නේ. ඊට පස්සේ රැකියාවකට යනකොටත් ඕකත් බලපානවා. හරි. ඉතින් බෙදීම හැමතැනම දිගටම මුළු ජීවිතේම තියෙනවා. බෙදීම දිගටම තියෙනවා. දිගටම තියෙනවා. මුළු ජීවිතේම දැන් අපි පාසලන කාලේ අපේ වාසනාවට මේ ගොය ද්‍රවිඩ බර්ග ජාතික මුස්ලිම් ඔක්කොම එක පන්තියේ හිටියන්ද අපිට වෙනස තේරෙන්නේ නැහැ. නමුත් දැන් මට පේනවා අනිත් පාසල් දිහා බැලුවාම ඒගොල්ලෝ නැගී එන වැඩපිළිවෙල හරිම භයානකයි. මොකද ඒගොල්ලෝ යම් අපි විතරයි කියන මතයට ආවොත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඕක නැහැ ආගමික පක්ෂ තියෙනවා. ඔව්. ඉතින් එහෙම ඒවා මම හිතන්නේ එකරටකවත් තියන්නේ ඕවා වෙනස් කරන්න නීති ගේන්න බෑද? වෙනස් කරන්න බෑද? මම දේශපාලනේ පාර්ලිමේන්තුවේ කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේවා පිළිබඳව සොයා බලා ඒවට විසඳුම් ලබා දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවම බෙදීමේ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනවා නම් කොහෙන්ද අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ රටට සෙතක් කරයි කියලා? පාර්ලිමේන්තුව රටට සෙතක් කරන්න ඇයි විදිහට බැලුවා? දැන් මෙහෙමනේ දැන් රනිල් වික්‍රමසිංහයි අයිතිපාල සිරිසේනයි මහින්ද රාජපක්ෂ අපි චන්ද්‍රිකාවත් ගෙන්න ගමුකෝ. ඔය හතර දෙනා කතා කරලා ඇයි වෙන රටවල සාකච්ඡා වන ප්‍රශ්න විසඳනවා? ඇයි බැරි? ඇයි එහෙම එකතු වෙලා කතා කරන්න බැරි? එතකොට දැන් ජනතාව උනත් බල මූන් එකතු වෙලා කියන්නේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එකතු වෙනවා. ඒක හරි. මම විශ්වාස කරනවා ඒ එකතු වීම අවශ්‍ය කරන. නමුත් අනාදිමත් කාලයක් තිස්සේ මේ බෙදීම ඇවිල්ලා තියෙන දැන් බලන්න මේ සැරේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂ දෙකක් එක්කව වෙලා පාලන තන්ත්‍රය පුළුවන් වුණාද? ආරම්භයේම කොටසක් ගිහිල්ලා ඉඳගත් විපක්ෂයේ ආරම්භයේම අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ නැහැ, අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ නැහැ කියලා ඉඳගත් විපක්ෂයේ ගිහිල්ලා. එතකොට මේ පක්ෂ දෙකට එක්කව වෙලා ගමනක් යන්න අදත් දීලා නැහැ, අදත් ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ? ඉඩ දෙන්නේ මේ දැන් විපක්ෂයේ ගිහිල්ලා ඉන්නේ නැහැ. මම ඉඩ දෙන්නේ නැහැ. නෑ නෑ මම කියන්නේ නැහැ. ඒ මන්ත්‍රීවරු කරන ක්‍රියාවලිය නිසා කකුලෙන් ඇදීමනේ මේ කරන්නේ. එතකොට මේ පක්ෂ දෙක එකවුණු ජනතාවට සෙතක් සැලසෙනවා කියන ඇඟීම ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මිනිස්සු වටහාගත්තු මම හිතන්නේ මේකයි දැන් එකතු වෙන්න බැරිකම තියෙන්නේ නායකයෙක් තෝරා ගන්න බැරි. මම හිතන්නේ මේකට සූසුම් පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ එතුමා. එතුමාට ওই ආගම් ජාති ඒවම ප්‍රශ්න නැහැ. පවුලෙත් ඉන්නවා, දෙමළ නෑයොත් ඉන්නවා, මුස්ලිම් නෑයොත් ඉන්නවා. මම හිතන්නේ එවැනි නායකයෙක් ඉදිරිපත් කරන්න ඕන මේ රටේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් දෙපාරක් බාලනේ ගත්තා.
දාන ඊට පස්සේ ඉතින් හැමදේම පාලනය කරන්න බෑනේ පුටින් එහෙනම් දැන් අවුරුදු කීයක් ඉන්නවද අගමැති වෙනවා ජනාධිපති වෙනවා දැන් ජනාධිපති නෑ මෙහෙමයි දැන් මගේ දැනීමේ හැටියට හිටපු ජනාධිපතිතුමා තේරුම් ගත්තා නම් එක කාරණාවක් මැතිවරණයකින් පැරදුණාන් පස්සේ අඩුම ගානේ අවුරුදු දෙක තුනක් අර මිනිස්සුන්ට කරගෙන යන්න ඉඩ දීලා නිහඬ වුණා නම් මේ සම්පූර්ණ ක්‍රියාපලියද වෙනස් වෙනවා හැබැයි මගේ තව මේවක් තියෙනවා මේ අපි එක්කව වුණාට පක්ෂ දෙක සද්භාවයෙන් එක්කව වුණයි කියලා මම විශ්වාස කරනවා නායකයෙක් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් රණවීර වික්‍රමසිංහ මහත්මයාත් නමුත් පසුපෙලින් අය කිසි කෙනෙක් සද්භාවයෙන් එකතු වුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ මොකද එන කොටා ගැනීමේ ක්‍රියාපලියද තමයි තාම ඒගොල්ලන්ගේ හිතවල තියෙන්නේ දැන් ගමට ගියත් ඒගොල්ලෝ කතා කරන්නේ අපිට ඔය එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු එක්ක බෑ. ඒක එක්සත් ජාතික පක්ෂය කියන අපිට ඔය ශ්‍රී ලංකා පක්ෂයේ මිනිස්සු එක්ක බෑ. එතකොට ඒ බෙදීම කොච්චර එක්කව වෙන්නේ නැදවත් තාම මේ බෙදීම තියෙනවා. ඒ බෙදීම නැති කරගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ. නමුත් ඒක නැති කරගන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි නායකයෝ දෙන්නත් කිව්වට මඩුවලිගේවත් හෙන්දුවත් අතර ගත්තේ නැහැ නේ. ඒක තියෙන ප්‍රශ්න. වඳුරු මෙහෙමයි. දැන් ඉස්සර තිබුණා වාමාංශිකම කියලා පක්ෂ. දැන් ජීපී අනේක අන්තිම තිබුණා වාමාංශ. එතකොට ඊළඟට දකුණු පැත්තට වෙන්න බර අයත් හිටියා. දැන් ඇත්තටම බලද්දී මේ අය එහාට මෙහාට යන හින්දා අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ලංකාවේ කවුද වාමාංශික කවුද වාමාංශික කවුද සිඳනම එකතු වෙලා කවුද දක්ෂිනා ඔක්කොම එක වගේ ඉතින් ප්‍රතිපත්තිත් එකයි ප්‍රතිපත්තිත් බොහෝ දුරට එකයි බොහෝ දුරට එකයි ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම එක්කව වෙලා රට ගැන හිතලා මිනිස්සු ගැන හිතලා අපි මොකක් හරි එකතු වෙලා වැඩක් කරනවා නම් මිටර මේ රට ඉස්සරහට යනවා මොකද අපි බෙදිලා බෙදී දැන් අපි කුඩා කාලේ ඉඳලම ඉගෙනගත්තු දේ යන්නේ පාසලෙන් දැන් පාසල නොගිය ගලන්ට ඔක තේරෙන්නේ නැහැ divided we fall no ne samagiya balave kiyala samagiya balave kiyala me metiniyat kiyapu kathawak ne etakota api therum gannone api ekkawuna thamai kiyala rate habai medla denne api rate janathawa meka satya karunak man kiwoth mata loku me adu aduwak wenne mokada minissu chanda denekut nam me widiyata kamanne kiyanne minissu puluwan tarang hadanne eegollanta wedak karaganna minissu pat karaganna eegollanta රටට වැඩක් කරගන්න නෙවෙයි ගමට වැඩක් කරගන්න නෙවෙයි එතකොට ඒගොල්ලන්ට වැඩ කරගන්න මිනිස්සුපත් කරන්න ගියාම නුසුදුසු මිනිස්සු යනවා ඒතරට ඇත්තම ඒක තමයි වෙන්නේ දැන් අපි ගමු පළපාලන ආයතනවල ඒ දැන් යම් කිසි ගමක එක කොට්ටාසයක් ගම ඒ කොට්ටාසයේ මිනිස්සු බලන්නේ ඒගොල්ලන්ගේ වතුර ටික ඒගොල්ලන්ගේ නිවාස ප්‍රශ්න ඒගොල්ලන්ගේ කාණු ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒගොල්ලන්ගේම එතන එක්කෙනෙක් මෙව ගන්න නමුත් මුළු නගරෙම ගැන කවුරුත් හිතන්නේ නැහැ ඉතින් මේ මේ උතන මෙහෙම එකකුත් තියෙනවා දෙ උන්ගේ කලකිරීමක් තියෙනවනේ කේසල්ලා ලොග ගැන මේ දේශපාලඥයෝ ආදර්ශමත් වැඩ කෙරුවා නම් ඒතර හරිද එතන ඉන්නේ නායකතු දැන් ගෙදරක පියා ඒක හරි අපි නුසුදුසු මිනිස්සු තෝරලා එවනවා නම් කොහෙද විනයක් ඇතුව වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ අපි තෝරන මිනිහාගේ වැරද්දයි තියෙන්නේ ඊළඟට පක්ෂත් මේ වැරද්ද කරනවා පක්ෂත් නුසුදුසු මිනිස්සුන් ඇතුල් කරනවා ලයිසන් එතන තමයි මම හිතන වැදගත් يعني නිතද පුළුවන් නීතියට දැන් හොරු මංගලකාරෝ දැන් බැදී ඒ වගේ ඉන්නෝනේ දාමනිකෝ ඉන්නවනේ ටිකක් මෙහෙම ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකේ වටහා ගන්න ඕන එක දෙයක් නේ. පක්ෂ ඇතුලේ ඉහළ පන්තවලට ගිහිල්ලා ඉන්න මිනිස්සුත් ඔය ගණේට ඇතුළේ මිනිස්සු. ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගන්න. නුසුදුසු මිනිස්සු වැඩි වෙන තරමට දැන් ඒ කාලේ මම මේ මේ සත්‍ය කාරණාව 1980 ගණන්වලත් මම නගර සභාව හිටියානේ. එතකොට මන්ත්‍රීවරු බැලුවාම ආණ්ඩු පක්ෂයේ දෙතුන් දෙනෙක් හිටියා පොඩි පොඩි දේවල් වලට මැදිහත් වෙලා ඔය මේ මේ කොන්ත්‍රාත් පස්සේ යනවා. නමුත් බහුතරයක් මන්ත්‍රීවරු කිසි කෙනෙක් කෝවා කිරුවේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? කේසර්ලාල් ප්‍රදීප් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ඒ වගේම අපි නිතරම කියනවා මේ මම හිතන්නේ මේ දේශපාලඥයන් දෙන බොහොම විරුද්ධව සාමක කතා කරනවා. නමුත් ජනතාවට හැමදාම දෙවියන්ගේ පිහිටයි. ඔබට සුබ දවසක්. අතිකඩ. බන්දුර ජයසේකර සමග.